සුභූ දැසනක්. කාලීන ප්‍රවෘතිී වර්තාකරණය අංක එක. සැමටකලින් සත්‍යය හරියටම ගේනසිහත උදැස්සන පවත්තිකාශයයි මේ මම ලක්ෂිකාප නතු ප්‍රතිවෙන් සිරස්ථද. කරන්ට වැදනු ජනතාව ජලයේ ගිලෙන්න්නත් ළඟයි. ඔවේදුලිබිල සියට හැත්තෑ නවේ සිට සියට දෙසය හැට හතරකින් ඉහලට ජලබිල්ප තත්න් නක්ගන්න කැබිනට අනුමැතිය. අරගලේ වටේට කූඩාරම් ගහපු අය ජනපති රනිල්ට දැන් මුක්කු ගහනවා. නව මානයකට ගත යුතු අරගලේ හා නවයේ බලවේගේ ගැන අද ටෙලිවකියෙන්. ශ්‍රී ලංකාවේ හදිස් සිනීතිය එක්සත් ජාතින්ගේ මානවහිමිකම් කවුන්සලය දැඩි ලෙස හෙලා දකියි. ප්‍රථමෙන් දේශීපුුවන්. එදාේල හොයාගන්න බැරිව අන්ත අසරණවසිටිනු අපේ රටේ ජනතාවට දැන් කරන්ටිකවාදන්නත් ලංකයි. විදුලිපිල ඉහළ දැමීමට මහජලොපයෝගීතා කොමිසම ඊයේ අවසර ලබාතුන්නා. විදුලිපල මණ්ඩලේ ලාප ලබනතෙක් එහි සේවකින්ට ඕනස් ලබාදෙන්නේ න තිබයි මහජලොපයෝගීතා කොමිසමේ සහපති ජනකරත්නායක පවසන්නේ. විදුලිබිල සියයට හැත්ත පහක සාමාන්‍ය අගයකින් ඉහළ දැමීමට මහජන උපයෝගිතා කොමිසම ලංකා විදුලිබල ම්ඩලට අවසර ලබාදී තිබෙනවා. එයානුව ඒ එකක බින්දුවත් තිහත් අතර දුලි පාරිබෝගිකින් වෙත වැඩි කළ විදුලි බිලේ වටිනාකම රුපියල් එකසිය අනුව අටක් ඒක තිස්ස එකත් හැටත් අතර පාරිබෝගිකීන් හට රුපියල් පන්සිය අනූනාමයක් ද ඒක හැට එකත් අනුවත් අතර පාරිබෝගිකන්ට රුපියාල් එත්දහස් හාරසිය හැට එකක් ද ඒක අනු එකත් එකසිය විසත් අතර විදුලිය පරිභෝජනය කරන පාරිබෝගිකීන්ට රුපියාල් දෙදහස් නම සිය හැත්ත හයකින්ද ඒක එකසිය විසි එකත් එකසි අසුවත් අතර විදුලි පාරිබෝගිකීන්ට වැඩි කළ විදුලිබිලේ වටිනාකම රුපියාල් පන්දහස් පහක් දවරවා අපි තීරණෑ කරගත්තා ඉල්ලනු ලබූ විශාල ප්‍රතිසතයෙන් වැඩි නොකර ඒක තිහක් දක්වා වැඩි කරන ප්‍රතිශතය සියයටට දෙසය හැට හතරක් දක්වා අඩු කරන්න සාමාන්‍යයෙන් ඒක තිහක් වැෑකරන ආරභෝගකට ගෙවන්ඩ වෙන්නේ ෘපියල් එකසි අනුවට ඒක හැටක් පාචි කරන පුද්ගලයෙකොට හයිසිය හැත්තක වැඩිවීමක්. තුළිවරන්න්නේේ ඉල්ල තිබුණන බි දීල තියෙන්නේ සියයට දෙසයක පමණ වැඩීම ඒ ප්‍රමාණය රුපැල් හසිරත් වරාඩු ඒක අනුවරඩ අඩුවාට සියයට දෙසිය හැත්තහයක වැඩවීමක් බලාපොරොත් වනත් අප දීලතියන්නේ සියට එකසි ස හක් වැදදි සුළු ප්‍රමාණය නුවත් එකසේ විස්සත් අතර දෙදස් නමසියයක් පමණ තමයි එපරු කලදන ුපියල් තිිස්තකක් වෙන සාමාන්‍යයෙන් විදුලි ඒ එකක වියදම. ඒක ති්‍යයක් පාච කරනෙක්නට අපි දෙන්නේ ඒගේ කුපෙල් අ ගන්න ඒගන්නේ සට හත්තප ිස්කවන්් ඇති ති හමෙක් අපි සංචර්ක සේත්‍ර සඳහත් සියයට පහක්කින් පමණ ගඩි කරන්නේ මාසමට පස්සේ සංචර්ක ේත්‍රය හරියට ස්ටබලිස් ුනහම තමයි ඉතිරි පමාණය වැඩවෙන්නේ විදුලි ිල හෙලදමීමට දාල කොන්දේ සි කීපයක්ද මහජන උපයෝගතා කොමසම ලංකා විදුල බල මන්ඩලට ලලාබදී තිබෙනවා. ලංකාවේ ව්‍යාපාර සියකට සියට හැටකරොඩ බවැඩි මුදල් ප්‍රමාණයක් විදේශ බිනිමෙන් උපයනවානම්. එයාලා විදුලිබිල ොලොලින් ගෙව යතුයි කියන පදනමිය පඉන්නවා. ඒ සඳහා දිරිගැන්වීමක් වශයෙන්. අපි යෝජනා කර තියෙනවා සියයටට එකයිදසමු පහක වට්ටමක් ොළවලින් ගවන පාරිබෝග ලබාද යුතුයි කියෙ. හලමත සකස් කල්ල තියන සර බල පද්ධතිවලට ගෙවීම මාසක ස්ථාවර ගස්තුව සුද්ද පරිෝජයට සීමමකල තින ඉදුලි සම්බන්ධතාවයක් ලබාගන්නට අපි ඩිපසි් එක වන්න කිය. විදුලි බල පනත තියනවා ක්‍රියලි ක කියලා තියනවා මේක පොලියයක් ෙව යුතුයි කියලා. මල අන්ටකින්කක් දිල තියනවා අධිකරුණයට ඔக்තෝබර් මාස ඉඳ තමන්ගේ ඒතින තැම්පතුුවට. डिपसि ग ना नियमित पली प्रमाने क में बि अडु करला वान लं बंड में कश एगे मेंी शेष कोौेश से द्याला ती लीबाल मंडले उदल तव यहां पर न ताकखल किसी पार्तोष जीमाना वान नेपाखला कौेश त दाला तीनवा मैं ततत्यक सी के आप साली ने लने अभी साली ने कोलने अी साली ने पपर्ने कनेक्नने कने වැකන ම ති ම ඉගන්න ක් න්න ඉ ඒකම කම හ ින් ස ක ග ර ර. මේ අතර පවතින ආර්ථි තත්වය හමුවේ විදිල බිල ඉහලයාම පිළිබඳ මහජනතාව මෙලෙසාදහස් පල කලා. අපි වගේ සාමාන්‍ය පන්තිය ජනතාවට දරාගන්න අමාරු කඩිවැඩවීමක් ප්‍රසිද් වෙන්නන්නේ නහැ හැමදම වැඩවෙන යිබිල් නොගවන න්්‍රයවරන්න න කිමක්ෂන්න ගන්න ර මිතනන්නේ අතර කලයින්නේ අප රටේ හැමද මෙහෙම තමයි දී හිතන්න පොහොමද අපේ ජීවත්තන්නේ කියරමේ අපි ගන්න වැඩත්තෙක් කියන්න හැමතියම පඩල පා දම බලන්න කදන්න විදිරිි පිලෙෙන් වැඩිවෙලා රට ඉරයි ාතියෝ සසා කලවැඩන්න ගසල්. සාමාන්‍ය ජනතාවකින් කොම ඒකරගන්නවා ඇතිවරුන්ට සියරුම සපසම්පත් තියනවා ඒකටේ හැමදාමන් සැප ජීවත් වන ජනාව හමදාම දුක් කියන්නනවා පේ ලලා හටිය පුතුම ර හධරනය ොහ ම දවත පිල වැඩි ම රන්න මේ හමද මකතු වෙල නිසු ල ි තත් ති ර ම කරන්න මි පශන වැඩි අප සර කල්සම මෙචටම වන දැන් වැඩි කරන්න ගණල වැඩි කියලා යි්ල ඩ බෝ අමර දමයි විය බර කලා ටනවා. පේ දවස්ර ිසුත් ැ න්න කාල. මේගේ දෙයක් කරනවන ලොකු පරදයක් රබයක් ගන්ඩ බැරිවෙනවා අමාරුවෙන් මයි පිත් දැන් ජීවතෙන්ට වෙලා න්න ද අප කොඩේ ක පන්නට තුන්ස කරන ගන්න ද පන්සේකවත් ගන්ඩ වෙන රවල් හට ම වෙන්න. ඒසි ජණඩක්ද අ ඒසි නැතුව කට එන්නෙන. රන්ික දනකොට වතුරේ ගිලෙනටත් අවස්ථාව අපේ රටේ ජනතාවට දැන් උදාවෙමෙන්ති පෙනවා. ජලපිලත් වැඩි කරන්න කැබිනට අනමැතිය හිමිවුණනා. අඩුන ගෑස් මිලට සාපක්ෂව ත් පැකට වෙේ සහ කපලේටිය මල පහත දමන වයි ආපනශාලා හිමියන්ගේ සංගමය පවසන්නේ. ජලහා මලා ප්‍රවාහනි ගාස්තුූ සංශෝධනයට කැබිනට අනුමැතිය හිමිවති පෙනවා. තැම් පවතින දැන් තාර්ිකර්බෝදය තුළ එක් විසුමක්. ලෙසම ලෝකේ පුරාම් පිළිගන්න විසඳමතමයි. පිරිවය ආවරණය වෙන ආකාරයට මිල ප්‍රතිපත්තියක් අනුගමනය කරන්න ඕනිේ ඒ අනුව! ජලගාස්තුත් පිරිවැෑ අනුව වෙනස් වෙන ආකාරයට සකස් කරන්නහැබින ටනුමැතිය ලබල දුන්නා.මය අතරෑ ලක වෙලඳ පලේ ෑස්මිලට සාපේක්ෂව මෙරට ිට්‍රෝ ගෑස් මිල සංශෝධනයවීම ඒ මධ්‍යමරාත්‍රයේ සිට ක්‍රියාත්මකයි. ගේෑස් මිල සංශෝධනයට අදාළ නව මිලසූත්‍රයක්ද හඳුන්වාදී ඇති අත්‍ර එය සෑම වසකම පස්වනදා ක්‍රියාත්මකයි. ගෘුවස්ත වර්ගේ ද්‍රව වැැටරෝලියම්, ගේෑ සඳා සංශෝධිත ිල සූත්‍රයක් ක්‍රියාත්ම කරන්ට ජනධපත්තුමා ඉදිරිපත් කළ යෝජනාවට නමැතිය ලැබුණා ගෑස්ැපවීම තහුරුකිරීමත්. පිරිවයි නිරූපි ිල ස ත්‍රයන් නොපමාව ක්‍රියාත්ම ක්‍රීමත්. එම මල සූත්‍රය සෑම මාසයකම් පස්වෙනි දින. සංශෝධනය කරන්ටත් අවශ්‍ය වැඩ පිළිවට සකස් කරන්න කැබිට ටනුමැතිය ලබා දුන්න. මේ අතර මිලාඩුකිරීමත් සම ලිටරෝ ගෑස් සිලින්ඩරවල ප්‍රදේශනුව නවතම මිලගණන් අද ලිට්‍රෝ සමගම විසින් නිකුත් කරති බෙනපා. ගෑස් මිල අඩුවීමට සාපේක්ෂව බත් පැකට්ුවුක සහසාමාන්‍ය තේකෝපයක මිල අඩු කිරීම, ආපන ශාලා හිමියන්ගේ සංගමේ තීරණය කරති බෙනපා. තක් කල් රුපියල් හතලියට පණට අලවිකර මෙරටේ තේකෝපේ ෘපියල් තියක ස්ථාවර මලකට අපි අදසිට ක්‍රියාත්ම කරනවා. රුපියල් දෙසියට වැඩි. මාලුකෑම්ේවා මස්කෑම්වේවා එවගේම බිත්තර කෑම්ේවා එලු කෑම්ේවා අලිවි කරන බත්පගැටවමල සීියයට දහයකමලක් අපි අද සිට අඩුකිරිීම ලක්න්නනවා. සිය දහැ ඇතිතුවනේ ත්පගටගේ පමණයි කොත්තුව පයිඩරයිස්ගේ ිලගන අඩුවෙන්න්න. මෙත්‍ර පෞද්ගලික බස්රත්තවල අවශ්‍ය සම්පූර්ණ ඉදන ප්‍රමාණයේ ඩිපෝ මගින් ලබාදීම අදසිදු කරணා. ඒ ම ට ම ගන්න ව ත මාර්ගස්ත පානධිකාරය මගින් ලබාදිල කාඩ්ිකරනුව නියමත ප්‍රමානයම්පූර්න ලාදම කටඩුකල ද මේ අත කොලඹ පුරහල ප්‍රදේශයේ ඉදන ලබා ගැනීමට ඉදන පොලිමේ සිටි මෝටර් රතයකට එම ස්ථානයේ ඉදිකිරීීම ස්ථානයක තිබූ යකට පොල්ලක් වැටීමෙන් අනතුරක් සිදුවති බෙනපා. මෙම අනතුරින් මෝටර් රතේරිය දුරු දිවි ගලවාගෙන ඒේ අනු ොයි. ඇ හන්ස හි. මෙත්‍ර රුපියල් දෙලක්ෂ පනස්දහකට අධික වටිනාකමින් යුත් දීසල් තොගයක් බලපත්‍ර රහිතව ොරියකින් ප්‍රභාණන කරමින් සිටි පුද්ගලෙක් අදාළ ඉඳන ොගත් සමඟ අත්තනංගුවට ැරීමට පොලිස් විශේෂකාරය බලකාය කටුතු කරති බෙනපා. ප්‍රභණ අමාත්‍යවරයෙකුගේ සම්බන්ධී කරන ලකම්වරෙකු සියරතේට අදාළ ඉදන ලීටර් විස කිවවා ක්‍රමේ අටතේ ලබාගෙන යළිත්වරක් ඉඳන ලබා ගැනීමට උත්සාහ කළ සිදුවීම, මාලිගවත්ත ඉඳන පිරම්හලෙන් වාත්තාාවනාා. චන්ට කාරන්ගෙන් පර්ලිමෙන්තු රැකගනිමින් ප්‍රාත්‍රපාදය ආරක්ෂකල හමුදාසාමාජිකන්ට ජාතිය ප්‍රාමය හිමිවන බව ජනාතිපති ්‍රණනිල් වික්‍රම සිංහ පවසනවා. එමෙන්ම පාලිමෙන්තු මන්ත්‍රීවරුන් දෙසය විසි පහම සිය යුතුකම් ඉටු කළ යුතු බවයි ජනාතිපතිවරයා අවධාරණය කේ. ඒ අුරේගොඩ යුදධ හමුදා මූලස්ථානේ විශේෂ නිරෙක්ෂණ චරිකාවකට සහභාගීවෙමින්. ජනාතිපති බ්‍රනිල් වික්‍රමසිංහ පැළවත් අකුර ගොට යුද්ධ හමුදා ූලස්ථනේ විශේෂ නිරෙක්ෂණ චරිකාවකට සහභාගී වනம். ு ம முல பிரிஷ்ரே பமினி ජனாதிபத்தி வறயா யுத மதாபத்தி லுத்தினன் செெட்ல் விக்கும் ளினகே பெலிகனு. அதுருப ජனாதிபතිவரையாப விே யுද கமுதா ஒத்தமாச்சார்යක් பலிகவன. ාත්‍රවාතියේ සැකීම උත්තරීතරම ස්ථානය වන පාලිමෙන්තු ංකීර්ණයට, ප්‍රචන්් කාරීෙන් බලහත්කාරෙන් ඇතුළවීම විශෂ්ටලෙස ැඩ පැත්වූ ආක්ෂ කංශ සසාමාජකින්ට ජනාධතිපති බ්‍රනිල් වික්‍රමසිංහ අතිීන් ප්‍රනාාම සාහතික ප්‍රධානය කිීමද මෙහිදී සිදු කරනා. ජලි නමවිනිදා පාලිමේන්තුව ආරක්ෂාකරන්ට කවුරුත් හිටියෙන. ඒ නිසා අවස්ථාවේදී ආරක්ෂකමණ්ලය ප්‍රධානයට ශවිද්‍රසිල්වටත් බේ හමුදාපති ලියනගේ ජෙනල් ජයනගේම ඇත්තුමාටත් කිව්වා මේ කොහො හරි පාලිමිෙන්තුව ආරක්ෂා කල්ල දෙන්න කිය. ක පාලිමෙන්තුව නැතිවුණා නම් පාලනයක් නැති වෙන.ග ආරක්ෂාමාතය හිටියකලඒක ක්‍රියත්ම කරන්න බෑ පාල්ිමෙන්තුව ැතිනි. ඒනිසා එතනින් තමයි ඔබ සේලු දෙනාමට බාරදුන්නේ වැඩ කටයුත්ත කරන්න ඒ වැඩ කටයුත්ත කරෙරවා එනෑ විසිරුව හැඩිය කාටවත් වෙඩිතියන්නවත් වුවමනාවක් කුණේ නෑ ඒක විශාල වැදගත් කාරණය. ගැනම බස් සියල නනාටම ප්‍රංසා කරන ස්තුතිවන්ත වවා. කෙසේහෝමේ ආයතනය ආරක්ෂාවනේ නිසා රටේ තත්වේ ඊළඟ දවස වෙනස් වන. ජැ ඉතියෙන්නේ පාලිමේන්තු ඉදිරියට ගැනයන එක. ඒ මේ බල න ිග බ්‍රග යට රන්න ැයි පලිමේතු ඉදිරියට ගැන ලා ජනතා විශ්වාස දිනාගන්නක මතුළ කරන්න ු. ඔබක පුපියෝර ජැ අවසාන්නයි සියල නට ශ් ේ. ාලන අලුතු්‍යවස්ථා සංශෝධනගෙන් බොහොමද සවර් පක්ෂික පාලනයක් ඇතිකරන්න කියෙලා ඒ ගැන සාකච්ඡා කරගෙනයනො. මේ කැපවීමෙන් පෝජනය ගන්නනම් පාලිමෙන්තුව යළිත් රටවේ නුවෙන් ඔපම එකතුවෙලා ක්‍රියත්ම කරන්නට තියවා. අනතුරුව ජනාතිපතිවරයා විශේෂ අමුත්තන්ගේ පොතේ සමරු සටහනක්ද තිබවා. லக்காවතු ග දිගටම දී සිීති ්‍ර யாம කිරීම පිළිඳவே සய දடி විரோதேேपाල කරනව 114ගේேமானவி மிகாம் வுட் சிலலே පවසனවා. நிවதක් நிகு කරමன்வுட் சில ப பாන්නේ மீட்ட பெறது மேபிිළබவே සய மாதேே லக்காவட்ட දனும்ும் துன்பாய். ත් லக்காவு ஏபிළබந்தவு கிසිந்து தැக்கமாக்கරනැතිබව நிபதனேகி සந்தான்න්. ජනතාවගේ සාමකාමීව රැස්වීමියය සහ අදහස් ප්‍රකාශකිරීමේ අයිතය මර්ධනය කිරීම රටේ ආර්ථගේ කඩා වැටීම හමුවේ ජනතාවගේ දුගනවිලි ප්‍රකාශකිරීමේ අයිතයේ වැලක්වීමට ශ්‍රීලංකාවතුළ හදිස්සනීතිය ාවිතාකිීම එක්ස ජතන්ගේ මානවිමකම් කව් සිලයහෙලා දැකතිබෙනවා. හදදිස්සනීතය අවභාවිතා කිරීම සම්බන්ඳව අවස්ථාකිහි පේකදීම ශ්‍රීලංකා රජටර් සය අප්‍රසාදය පලකළද ඒපලිබඳව අවධානයක් යොම කර නැති බවයි එම සම්විධානය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටිය නිවෙත. රම ක් ගේ න කම් කවන් ලේ පෙන් පද ත. පසුගේ ේල් මස බනදා ළමු රට ශ ලංකා බලධරී හදි නීතේ ප්‍රකාශයට පත් කර බවයි ලි පහල වන න දපති ට බ ජ පක්ෂ ල් වීමෙන් පස ලි හත්ව ලදින වක් හදිස් නීතිය පනවා.ඉන් පස ල සි හත්ව වන න පල ේතු අනමති ලබාගනමින් හදදිස් නීතය වත් සේකින් දීර්ග රීම ලංකා රාජ ප රග බවයි ක් තිගේ න ල පෙන් වා ද. කෙස වෙතාශව්‍රී ලංකා රජය මෙම හතිස් සිනීතිය නැබත නැවතත් භාවිතා කිරීම හෙලා තාකින බවයි එක්ස ජාතන්ගේ මානමහිම්කම් කවුස් සිලය විශෂන් නිේදයක් නිකුත් කරමින් ප්‍රකාශ් කර සිටියේ. මෙවනි විට සියලු වාර්තා බිින්ඳ දමින් සියලු රටීන් ොරුරමින් ලංකාවේ වැටිම පිරික් නරබනය ටෙලිවිශන් ටෙලිවකියෝ.ෙලිවින්ෙය. අද නවවෙනිදා. අරගලයේ නව ආරකින් අලුත් ක්‍රමයකට ආරම්භ කරන්න අවශ්‍යයි කියෙලා ෆිල්ම්මාශල් සරත් ෆොන්සේ කියේලා තිබුණ. මාසයක් කොළඹ නතර වෙලා හරි දිනන්න සටනක් තියෙනවා කියලයි ඔහු කිහිප වරක්ම පවසා තිබුණේ. ඒක ඔහුගේ පෞද්ගලික මතයේද පක්ෂමතේ දෙක කියන්න අප දන්නේ නෑ. ඒ අතර විවිධ පක්ෂවලයත් අද එක එක ජාතියේ විරෝධතා පවත්වන්න ක්‍රියාත්මක වෙමින් ඉන්නවා අද සමහර විරෝධතා පවත්වනු ලැබවා. ඒ අතර සමහර වූර්තිය සමිති ඉන්නවා. ෙිියැකේ ලිවීම ආරම්භ කළේ අද දවල් කාලේදී. එනිසා අද ඔයඒඒක අය සංවිධානය කරන අරගල විප්ලභ විරෝධතා කොයි බඩද කියලා ලියන්න පුළුවන්කමක් නෑ. නමුත් එකක් ලියන්නේ නැතිව යන්නට බැහැ. ඒ ගෙවුණු අර්ගලයේ ජාග්‍රහණ මතක් කරන්නේ නැතිව අද නවවැනිදා මගහැරලා ලියලා වැඩක් නැහැ. කවුරු කොහොම අද මොනවකි වත්න් අරගලයේ ආරම්භක අවස්ථාව අතිශය උද්වේග කරුණම්. අපේ රටේ අරගල විප්ලව කැරලිවල ඉතිහාසය තුළ ඒ හැම්ම අවස්ථාවකදිම ප්‍රචන්්ඩාත්වයත් ඒ අර්ගල එක්ක අත්වැල් බැඳගෙන තිබුණ බව කිවයුතුමයි. අරගල විප්ලව දෙකක්ම අවසන් වුණේ මේ මහපළව රතුම රතුපාට ලයින් තෙත්කරවමින් පොගවමින් ඒසේමයි උතුරත් දර්ශකත්තුනක් ලේඋරාබීපුූ පොලවකං. ඕනෑම අරගලයක් විප්ලවයක් අයුද සන්නත්ද වනාම ප්‍රචන්්ඩ වුණහම පවතින රජයට ආණ්ඩුවට ඒක මර්ධනය කරනෙක් හරිම ලේසි. ඊට ත්‍රස්තවාදී ලේබලය අලබල රාජ්‍ය මර්ධනය ක්‍රියාත්මකරන්න පුලුවන්. එක්දා සමසය හැත්තඒක සහසුවට අසු නමේ එහෙම තමයි මර්ධනය කළේ. රාජ්‍ය මර්ධනයට අමතරව රාජ්‍ය ත්‍රස්ථවාදත් ක්‍රියාත්මක කරලාතියෙනවා. කහ බලල්ලු කලු බලල්ලු ඒ අතර ප්‍රමුmukaයි. නමුත් මෙවර ගාලුමෝදර අර්ගලය සැබෑවටම ආරම්බේදීම ආදරේම අර්ගලයක් වුණා. ගීතයනාට ඒ විරෝධ කල්ප සටන් පාටවලින් පිරී පැවතුනා. එදා ගමේ ගොඩේ තරුණතරණීන්ට විතරක් දැනුණු විප්ලවේක උණුසුම මෙවර මැදපන්තියට සේම ඉන් ඉහල සමාජයටත් දැනුනා ඒ බව ජාති ආගම් කුලබේද නැති තරුණ එකමුතුවතුළ හරියාපූරුවට ඒ කරුණු විද්‍යාමාන වනා ගාල්මෝදර අරගලයේ අරටු ලෙස ක්‍රයා කළ තරුණ පරම්පරාවතුල වූයේ අපේ රටට අත්ව ඇති ඉරණම පිළිබඳ වේදනාවක් කෝපයක් බව අවිවාධාත්මකයි. අරගලේ මුල් කණඩායම පක්ෂ ජාති පාට ගුලබේද නැතිව විරුද්ධ වනේ මහා දූෂණයටයි මහා වංචාවටයි. කිසිදු සිිස්ටම් එකක් හදාගන්න බැරෝගිය අපේ දේශපාලන චෞරවලල්ලටයි. නිදහසින් වසර හැත්ත හතරක් තුළ ඉහවාගේිය දෂණේ, හොරා කෑම සහ නිින්දිත දේශපාලන හොර සංස්කෘතියටයි මේ තරුණ පරම්පරාව එරහි වුණේ විශේෂෙන් එක පෞුල්ලක් පදනම් කරගෙන විනාශයෙන් විනාශයට යමින් සිටි රට ගැන ඇති වූ වේදනාව ගාළුමෝදරදිී දෝරිගලාගේ බව ලියන්නට අවශ्याයි. මේ එකමුතුවට විශේෂයෙන් නිහඩ නිසල විරෝධයට බොහෝ දේශපාලන පක්ෂ දේශපාලන නායකින් බිය වූ බව කිවයුතුමයි. දේශපාලන පක්ෂ විශේෂයෙන්ම ආන්්ඩුව කැමති වනේම ප්‍රචන්්ඩ අර්ගලවලට. අරගල ප්‍රචන්ඩ වෙන වේගේට රජයට අර්ගල විප්ලව මර්ධනය කරන්න පුළුවන් නිසා. අවාසනාවකට නිහන්ඩ අර්ගලපවා දිරවන්නේ නැති රාජපක්ෂපාලනයේ එදා ගාලුමෝදර අරගලේට පහරදුන්නේ ලේච්ච දේශපාලනේ විදහපාමින්. ඒ සමගම ගාලුමෝදර සාමකාමී විප්ලවේ තුළට විවිද කණ්ඩායම් රිංගාගත් බව අප තේරුම් ගත යුතුයි. එක එක ජාතියේ සේනාංක කූඩාරම් ගැහවා. සිරකුතේපවා පිරිස් ගාලුමෝදර කූඩාරම් ගැසූ බවතමයි දැන්දැක් වාර්තා වන්නේ. අන්තිමට අරගලේ සාරය හයිිය ඒ අරගලේ ගාලුමෝදර මැද හිරවුණා. අරගලේ වටා විවිධ අර්මුණු ඇති අයගේ කණ්ඩායවල කූඩාරම් ඇට වූ බව දක්නට ලැබුණේ මේ මෑතකද ඇතිවූ සමහරකං වෙනස්කම් නිසායි. එේම සමහරස්ථානවලදිී ප්‍රචන්්ඩත්වේ දක්වා ඒවත් තල්ලු කරගෙනගේ බවත් පැහැදිලිප කිබ යුතුයි. එසේම සමහර ෘතිය සමිති පවා, හුදෙක්ම තම පක්ෂවලට ගැතිසුරූපේ හැසිරීම් විධහපානු දක්නට ලැබුණ. සමහරු නන්තීමමට නතර වුණේ වත්මන් ජනාධිපති ගාව. ත්මන් ජනාධපතිට ගහපු මුක්කුවලින්ම පේෙනවා. අරගලයේ අන්තිම දවස් වල මොනතරම් බල්ටිකාරීන් විප්ලවේ තුළට හරිංගගෙන හිටියාද කියලා. සමහර සංවිධානාත්මක අපරාධ කල්ලි මෙහවනයිගේ ගැන්ෂි පවා. අරගලේ තුළට රිංගාගෙන සිටි බව පෙනෙන්න්නට තිබෙනවා. විශේෂයෙන් හමුදදා සෙබලුන් සමඟ ගැටුම් ඇතිකර ගැනීමට දැරූ ප්‍රයත්න තුළ තිබුනේම අතිශයේ සැල්සුම් සහගත විනාශයකට අර ඇඳපු උත්සාහෑම් බව පෙනෙන්න්නට තිබුණ. කෙේ නමුත් අරගලයට මොනමන ජාතියේ ලබල්. අද වෙනකොට ඇලවුවද ගාලමෝදර අර්ගලේ අපි රටේ ඉතිහාසේ රන් අකුරින් ලියවිය යුතු කාරණා කීපයකින්ම සමන්විත බව සඳහන් කළ යුතුයි. එක. මොන බලය තිබුණත් ජානතා බලය හමුවේ සැල්ල පරාධ බව පළමු පාඩමයි. ගෝටාබේට සේම මහින්දට ගෙදරයන්නට සිදුවීම තුළ ඒ බව සනාත වනවා. එසේම වැදගත්ම කාරණය දූෂිත දේශපාලලක්ඥින්ට එරහිව ගොඩ නැගුණ හා. ගොඩ නැගමින් පවතින ජනතා මතයයි ජනතා විරෝධයයි. දේශපාලලක්ෂින්ට වැඳ වැටුණු සමාජය වෙනුවට බයනැතිව දුටු තැන හෝ කියන්නට පවා. රජුව විරෝධය පළ කරන්නට තරම් ශක්තිමත් මිනිසුන් එක්ෙකු හෝ දෙන්නෙකු මෙ අර්ගලය තුළ බිහිවීමම ඉතා වැදගත්සා. දකයක්. දිගු කලාක් නිදිවර්චිතව හොරකමටම පුරදු වී සිටි සමහර දේශපාලලක් නින්ගේ. ජීවිත පවා සලිතකිරීමට මේ අරගලේට හැකි වූ බව ලිවිය යුතුමයි. ආයේ චන්දයකට ඇවිත් දිනන එකනම් බොරු කියන තැනට යම් සාධහරණ මතයක් හෝ නිර්මාණයවීම සැබෑවටම අගේ කළ යුතුයි. දැන් අරගලය වඩාත් සංවිධහනත්මක තැනකට ගෙනයාා යුතුයි. එහිලා හොරකම වංචාව නැති දේශපාලලක්චීන්ට චන්දේ දෙන රැල්ලක් නිර්මාණය කළ යුතුයි. සුදුසුකම් ඇති ප රායෝගික දේශපාල් ලක්නිින්ව හඳුනගන්න ක්‍රමයක් දක්වා මෙ අරගලයේ ඉදිරියට ගෙනයා යුතුයි. අලුත් සිිස්ටම් එකක් සඳහා නිවැරදි සටනක් ආරම්භ කළ යුතුයි. ශषෙන්ම विश्්वविद्याल ආचाාරවරුන් වෛද්‍යवරුන් ृෘत्තියන් නීතිඥ ප්‍රजाාව ආගමිකනා ඉංගෙන් සැදुම් ලන් නවසිවිල් ඒ කා බद්ධ බලවේගයක් නිර්මාණයට මේ අපූරු खදිම අවස්ථාවක් බවයි අපේ विश्වාස ඔවු නමය නපුुරුයි. එහෙම තමයි අපේ सමාජයේ ඇති මතය නවය නපුරුයි කියලම ඔප්පු කළ යුතුයි. ඒ බවප සනාත කළ යුතුයි. හොරුන්ට දූෂිතීන්ට ඉඩ නැති. අලුත් නවයේ බලවේගයක් නිර්මාණය කරන්නට පෙරමුණ ගන්න කියලා මෙ රටට ආදරය කරන ජනතාවගෙන් අප ඉල්ලා සිටිනවා.. වරටීවත්මටත්වය සම්බන්ධයෙන් ඇසුනු කතා දැන්. ිබල මඩලත් බිියන කෝට වලින් ත්තොත් කෝට අට දාහක විතර ණයක් තියෙනවා තෙල් සස්ථාවට වගේම තෙල් සස්ථාව තියෙනවා කෝටි අනුව එක්දාකනයක් බැංකූට එට බොනස් තුනක්ගම කොච්චරලාබුණන අති ජනතාවට මේ සාලම ගැටලු මතුති ඩොලල් ඇතුකො තෙල් ඇැතුව ගෑස්ට ඇතු මේ අබු දෙන මිනිස්සුදු පලි අනිවිලි ක්‍රමසිංහට මේ වැඩේ අපට වඩා යන්න පුළුවන්නිසා අපි ඔෝ කෙරරි විශවාසිතල ලෝට ල දුන්න යි් ිලවතුර ිල හස උසට යනවස්තරහා කාලේ එකට දැන් තෙල්මිග නාරගන බලන්. අෝOCක මහස තුනක් ඇතුළද රුපියල් බිලියන නමයයි දසම නමයක ලාපයක් ගන්න. අපේ කන්ටල් නීතික සස්ථාව හරි කන්ද ලමාත්‍යන්සේ මොවාද කරලතිී. කන්ටල් නීතික සස්ථාව ඇතුළුමේ අමාත්‍යන්සිය මේක සම්පූර්ණෝ හොර ගුහාවක් විතරක් නෙවෙයි. අර එන්න නැව්වලිින් පවා සල්ලි ගරාගෙන කන හොරක කරන තත්ත්ට පත්වෙලා. මේට ඉද අර්බද ඇතිවෙනක අවස්ථාවේ මෙරට ඉදන ාර ඇතිවර ඇටියට හිටියේ ගම්ම පිළමත්ම තුමාක් ජනවාදිසරහටැවිල්ලකිව ඉස්සරහට මේරට මනිසුට තෙල් ඇතිවෙනක් නොකිය කිව පුරුවන්තරන් ගවල්ල මේ පුරෝගනිල්ලගේ හැට නම ලක්ෂක් ජනතාව චන්දදීල පත්කරපු ජනධිපතිවරයා තුනෙන් දෙක පාලිමෙන්තු බලයක් සයිත පත්කරපු පාලිමේන්තුවත් යුතු ආ්ඩුව බිඳදැමින්ම සඳහා විධාකාය කුමන්තරද යත්තු වන. අප අන්ඩෝට යන්න ආ්ඩුවට ඇතුලෙන්න තමතුදුරගන්න නෙවෙනේ යම් වැඩ පිරිල්ෙ එකට පුදුුව එක ඇත්වේ හය මාසක් ඇත ුරුද විතරයි අපි කවුරුත්යකට සම්බන්ධයන කොට ඔහවාගේ පිළිපෙෙන මතිවවෙන්න නෑ ඊල්ලාට ලපන් කර නැතුවවෙන්න නෑ පලිල සුමත්ත මේ ගෝමාරි සියලුපක්ෂෙක් කවල සරපක්ෂ එක සාර්ථය කරන්න රාජපක්ෂ පහුලෙවුන්ට රාජපක්ෂ ඇම්බැත්්ටයන්ට කියන්නේ පුළුවන්නම්. නනාමන් රාජ පක්ති ලටිගෙන පාරට බහින්න නෙමෙයි ඔබලට හයි කලාස් වෙඩින් එහකටවත් යන්න බෑ ඇයි අපෙන් හම්බපු කරපු ඇඳම්න්ඇදගෙන ටයිකෝඩ්ඩාගෙන ටොප්හැට්ඩාගෙන ජැන්ඩියට මගල්ෙල් වලට ගේෑම අන්නම් මිනිස්සුම්බලව හූ කියල එලවන්නේ. ோட்டර්ද පනත සංශෝතனை කිරීමට කැිෙනුට් அனுුැති හිමවීතිබෙනවා. එයපු විදුலி ්‍රரரோෝදරත ලියපතිංஞ்சිකිීම සඳகாද අවස්ථාව உදාාවනවා. මෙවතර කැබිණ්ட் அனுුකාර ක මිතුනක් පත්කිරීමටද அனுුමැතිය හිම වූ බවයි අමාත්‍ය බදුල ොළවදන පවසන්නේ. කළுத்தර வௌනිාව புத்தலම திருගුණமலே மண்ணாரம் அம்පාர கෑகல்ல යන நகர மாනගර සභාභවට පත්කරන්ටක් கிරோ්ச்சி. මො මොනරගල ප්‍රාදේ සභා නගර සභාභාවට පත් කරන්නත් කැබිණට අනුමැති ඒ ලබාදුන්න. නවත් පාද ලෙ විද්‍යුත්වාන වවෙල පොල්ට පැිල්ලති න අලුති විද්‍යුත්වාන ලියාපදිංචිකිරීම සඳහා ප්‍රතිපාදන අපේ පැතින. ඒ නිසා විද්‍යුත් ත්‍රියෝධරත් ලියාපදිංචි කරන්න හැකිවෙන විදිහයට මේ පනත්ත සංශෝධනයකිීම සඳහාැ අනුමැතිය ලබාගත්තා. තිරෝධරත්ත මෝටර්වාන යනාදය. ලංකාවට අනායිනය කරන්න පෙළඹුවක් ඇතිවෙන විදිේ වැඩසටන් ක්‍රියාත්මක් කරනු. කැබිනැට් අනුකාරක සභා තුනක් යලි ස්ථාපිත කිරීම සඳ අනුමැතිය ලබා දුන්න. රාජ්‍ය වියදං කළමනා කරන්නේ පිළිබඳ කැබිනට අනුකාරක ස්භාව රජයේ හායතන පිළිබන්ඳ අනුකාරක සභාව, ජීවන වියදම් පිළිබඳ අනුකාරක සභාව කියල ැබිනන් ටමාත්‍යවරුන්ගේ සමන් විත අනුකාරක සභාාවතුනක් ස්සාාපිත කලා. රාජ්‍ය වියදන් කළමනා කරන්නේ පිළිබඳ අනුකාරක සභාවත් වගේ ජීවන වියදම් පිළිබඳ අනුකාරක සභාවෙ සභාපති දූරේ දරන්නේ වැරු ජනාධිපති රනිල් වික්කමසිංහ මහතා. ්‍රලංකාව හුණ දෙන ආර්ථික අර්බදය දඩමීමමාකරගැනීම අසාධාරණ බව චීන විදිස් අමාත්‍යංශ ප්‍රකාශක චැන්වෙන් පින් ප්‍රකාශ කරතිබනවා ශ්‍රලංකාව අනු සයරීරාචක් බවයි ඔහු හිතු පුවත්වත සමඟ පැවතිසා කච්ඡේදී පවසා ඇත්තේ. චීනේ ඩිරක්ෂණ යාාත්‍රාවක් වන ජුවන්ක් ෑක් ෆුනෞකා අගෝස්තු එකළොස්වනදා සිට දා හත්වනදා දක්වා හම්බන්තුට වරායට පැමිණීමට ශ්‍රී ලංකාෙන් අවශරීල්ලා තිබනා. හම්බන්තුට වරය පවතින්නේද චීනයයටතෙයි. නෑැතුළු සේවාවන් ලබාගැනීම සඳහායි මෙම නෞකාව හම්මන්තොට පැමිණීමට අවසර ඉල්ලා තිබුණේ. ඒ සඳහා අවශ්‍යානුමැතින් ශ්‍රී ලංකා රජය ලබාදී තිබුණා. නමුත් ඉන්දාව මෙමල් චීන නැව හම්බන්තුට පැමණීම සම්බන්ධයෙන් සිය විරෝධය ලක්රජයට පල කලා. එහි ප්‍රතිඵලයක් ලෙසයි මෙම නැව පැමිණීම ප්‍රමාධ කරන ලෙස මෙරට විදේශ අමාත්‍යංශය චීනයෙන්ඉල්ලා ඇත්තේ. මේ පිළිපඳව ද හින්දු ස් මධ්‍යවේදියකු චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක වැංක් වෙන් පින්ගෙන් ප්‍රශ්න කරතිබෙනවා. මෙහිී ඔහු ශ්‍රී ංකාව ඉන්දියන් සාගරේ ප්‍රධාන මධ්‍යස්ථානයක් බව අවධහරණය කරතිබෙනවා. ශ්‍රී ලංකාව සොෛරිය රජ්‍යක්, තමන්ගේ සංවර්ධන අවශ්‍යතා සඳහා අනෙකු තරටබල් සමඟ සබඳතා වර්ධනය කරගැනීම, ශ್්‍රී ලංකාව සතු අෛදිවාසික මක් බවයි ක් ෙන්ංබින් පවසඇතේ. සේම මේ අවස්ථාවේ ශ්‍රී ලංකාවට ආදාර ලාදය හැකි මාර්ග පිළිබඳව සොයා බලමින් සිටින බවයි ඔහු හිදු පුවොත්තට පවසා ඇත්තේ. ඉන්දියාව මේ වන විට ශ්‍රී ලංකාවට ඩොල බිලියන තුනයිදශම පහක පමණ ආදාාර ලබාදී තිබෙනවා චීනයද ඩොල බිලින හතරක පමණ ආධාර පැකේජයක් පිළිබඳව සොයා බලමින් සිටින බවයි වාර්තා වන්නේ උදසන පොත්විකාශයේ අවසන් ඔබට සුබදක්ස. ත්වඩියෝ සහ ප්‍රවල්ති නර්මීමට එහත බටන එක ලික්කර සසිත TV සබස්කරබ් කරන්න අලු සීඩියෝ ගැන මුලින්න්න දැනගන්න මෙම සීනෝසෙක් කරන්න.